තේන බලු කියලා කෙනෙක් මා පිළිබඳ ලිපි දෙකක් ලංකාවේ පත්තරවල පළ වෙන්න. ඒ තේන බදු කියන සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. මම ඒකම දැකලත් නැ දන්නෙත් නැ. ඔව්. නමුත් පවුලේ අය මම කොහොමකින් අඳුරනවා. මම එක පන්තියකට ගෙනෙක හිටියා. තේන බදු කියලා මට වැඩිය ජ්‍යෙෂ්ඨ තේන බදු කෙනෙක් හිටියා. ඒ කාලේ එම්.ඒ. විභාගෙ සමත් වෙලා මට මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කාර්යාලය එම්.ඒ. කරලා තිබුණා. පීතේන බදුද? ක්‍රිකට් තේන බදු. ක්‍රිකට් තේන බදු. ක්‍රිකට් තේන බදු කියලා හිටියා. අන්න ඒ වගේ ඉතින් තේන පවුල කීප දෙනෙක් මම පුද්ගලිකවම දන්න අය. ඕස්ට්‍රේලියාවේ බදු මම දන්නේ නැහැ. ඔව්. ඉතින් මම ඕස්ට්‍රේලියාවේ ඉන්න තේන බදු දැන් ඇහුවා මේ තේන බදු කියන නමේ තේරුම මොකද්ද? කාටද මේ තේන බදු කියන්නේ කියලා. වැදගත්ම තියෙන්නේ මෙතනයි. ඉතින් මේ තේන බදු පවුලේ මේ කාගෙන්වත් මේ අහලවත් දැනගෙනවත් නැහැ තේන බදු කියන වචනේ අර්ථයක් තියෙනවද මොකද්ද ඒ කියන්නේ කියලා. පස්සේ මම ඔවුන්ට කියා දුන්නා මේ දැකලා තැනට මම ටෙලිෆෝනෙම කතා කරලා කියා දුන්නා තේන බදු කියලා කියන්නේ හොරුන් ඇල්ලීම කරන බද්ද අයයි කියන්නේ පිරිස කොට මොහය නැත්නම් මේ අද කියන වරුන් අල්ලන පිරිස වර්තමාන behavior හැටියට මේ CID හොරුන් අල්ලන CID CID ඉන්ස්පෙක්ටර් කෙනෙක් තමයි අර්ථය ඒකයි අදහස කියන්නේ ඉතින් එතකොටයි ඔවුන්ගේ හිත පෑදුනේ මේ මොකද්ද මේකේ තේරුම කියලා එහෙම වචන වල අර්ථ හැවීම ඉතින් ශබ්දකෝෂ සම්පාදකෙක් වශයෙන් ඔතුමා කළ වැඩක් නේ වැඩක් නේ නැතු මේ කාටවත් කුලමල කීමක්වත් වන්දනා කිරීමක් වන්ද හේලා තලා කතා කියනවා ඒ වචන වල අර්ථ තියෙනවා ඉතින් ඒකයි සූසට කලාවේ තියෙනවා කිව්ව නේද මහත්මයා ඒක තේන බදු කියන එක තියෙනවා සූසට කලාව කියන එකක් තියෙනවා කලා 64ක් ඒ කලා 64න් එකක් තමයි මේ තේනක පරීක්ෂාව තේනක පරීක්ෂා කියනවා තේනක පරීක්ෂාව තේනක කියන්නේ මේ හොරුන් බයි හොරුන්ටයි තේන කියන්නේ. ඉතින් ඒක කල පොතක් මොකද කියනවා දන්න කෙනෙක්. චතුෂ්ෂ්ටි කලා මේ පොතක් ලියලා තියෙනවා. ඒ චතුෂ්ෂ්ටි කලා කියන එකේ සිංහලෙම ලියලා තියෙනවා ඒක මේ. ඉතින් අන්නේ අවස්ථාවකදී තමයි ඒක ඇවිසිලා එළියට එන්නේ. මේ අර්ථය කොහොමද කියන්නේ? හා ඒක ඇත්තම මා දැන හිටියෙත් නැහැ. දුන්නම තමයි මාත් මේ ඔය කරුණේ දැනගත්ත ඔබතුමා මට කලින් කතා කළ දවසක කිව්වනේ කියා දුන්නා නේ අන්න හරි ඒ වෙයි මේ කාරණා වන්නවා කියලා කිව්වොත් කරුණ දෙයක් ඒ සිංහල වචන පරිදි එන දේ නෑ ඉන්නෝ ඒක අපේ සංස්කෘතියේ කොටස ඔව් අඩුම ගානේ කෙනෙකු Tamanගේ නම එක නින්නට බෑ දැන් ඉන්නවනේ අන්තේ ඒක සමාජ අපේ සංස්කෘතිය එදා පැවතුණු සමාජ ක්‍රමයේ හැටියට හොරුන් ඇල්ලීම රජතුමාට පුද්ගලිකව කරන්න බෑ. නමුත් හොරුන් ඇල්ලීමේ ආයතනයක් තිබුණා. ඉතින් හොරගම කියන්නේ කාණේ ඉඳලට හොරගම. බුද්ධ කාලෙත් හිටියනේ. බුද්ධ කාලෙත් ඉස්සෙල්ලා ඉඳලා හොරටන් කිරීම හැමදාම ලෝකෙ තිබුණා. ඉතින් නමුත් ඒ හොරුන් ඇල්ලීම නොඑක අයිනේ යන්තර මන්තර කරනවා, කොඩි වෙන කරනවා, කනප්පු යවන කනප්පු වෙන්නේ ඒකේ දේවල් වලට දේවල් තිබුණේ ඒ එදා පැවති සංස්කෘතිය කොටසක් එච්චර කේන්ද්‍රීය ඉතින් අද ඉන්නේ හොරුන් ඇල්ලීම ඇඟිලි ලකුණු වලින් කර ගන්නවා මොනවද ජානපත් අද ඒ දියුණු වෙලා විදිහ තියෙනවා ශිල්ප තාක්ෂණ දියුණු නේද ඒ ශාස්ත්‍ර දියුණු මේවා අපේ රට මේකේ එක්තරා ක්‍රමයක් තිබුණා මේ හොරුන් අල්ලන්නේ ඕක දැනගෙන හිටියේ නෑ බොහෝ දෙනෙක් ඉතින් ඉස්සර නම් අපි පොතේ කියවෙනවා කියලා ඔබතුමා දන්නවා ඇති රජතුමා ගෙනිඳා හොරෙන් කන් දිහාගෙන ඉන්නවා ගෙවල් වල කතා වෙන්නේ මොනවද කියලා ඉතින් කතා වෙන්නේ මොනවද කියලා ඒ බිත්තියේ ලකුණක් ගහලා එනවා ඇවිදින්න පහවදා රජතුමා රාජනියෝගයක් දෙනවා අසවල ගෙදර කොනක් දමලා දෙනවා ඒ ගෙදර ඉන්න තැනතයි කැඳගෙන ඉන්නේ එහෙමයි හොරා අල්ලගත්තේ මේ දැන් ඒ වගේ දේවල් අපේ පරණ කතාවල තියෙනවා ඉතින් ඒව සත්‍යතාවක් තියෙන බව පේන්නේ මේ අපේ සාකච්ඡාවකදී මම
ප්‍රශ්නයක් මතු කළොත් තමයි උත්තරයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපි තව සේරම අමතක කරලා ඔය තියෙන පිළිවෙල ඔය තියෙනවා. ඔව් නිමිත්තක් හෙදෙන්නට එපා නැත්නම් මතක් වෙන්නේ නැහැ. නිමිත්තක් මතු වෙන්න ඕනේ. ඔව් ඒක හරි. ඉතින් අර මතු කරලා දීපු එක දෙක කාරණයකුත් ඒක පිළිබඳ විස්තර පොතපත තමයි මම මතක් වෙන්නේ. ඒක හරිම වටිනවා.